වෙල් මේ සින්දුව අහලා නැති කෙනෙක් නැතුව ඇති. හැම දිනම මේ සින්දුවේ තාලය මේ සින්දුවේ වචන ටික හුරුයි. හැබැයි බොහෝ අය දන්නේ නැහැ මොකද්ද මේ සින්දුවේ කියන්නේ මෙච්චර ලස්සන තේරුම මොකද්ද කියලා. අපි අද මේ ගීතේ කොටසින් කොටස සාකච්ඡා කර මොනවද කියන්නේ කියලා මුල්ම ටික අහලින්නකෝ. Deep in my heart මගේ හදවතේ ගැඹුරේ deep කියන්නේ ගැඹුරට මගේ හදවතේ ගැඹුරේ there is a fire මොකද තියෙනවා කියන්නේ fire කියන්නේ ගින්නක් there is a fire ගින්දරක් තියෙනවා මගේ හදවත පතුලේ ගින්දරක් තියෙනවා ඒකලා කියනවා a burning heart මොන වගේ හදවතක්ද පිච්චෙන හදවතක් මගේ හදවතේ ගැඹුරේ ගින්දරක් තියෙනවා පිච්චෙන හදවතක් තියෙන්නේ කියලා කියනවා deep in my heart there's a fire a burning heart ඊට පස්සේ deep in my heart මගේ හදවතේ ගැඹුරේ there is a desire desire කියන්නේ දැඩි කැමැත්තක් මගේ හදවත ගැඹුරේ මොකක්ද තියෙනවා කියන්නේ දැඩි කැමැත්තක් පුදුම ආසාවක් තියෙනවා හරි ආසාවක් තියෙනවා there is a desire for a start ආරම්භයකට පටන් ගන්න මොනවා පටන් ගන්න ආසාවක් තියෙන්නේ ඔයත් එක්ක ඇසුරක් පටන් ගන්න ඔයත් එක්ක ආදරයක් පටන් ගන්න තමයි කැමැත්තක් තියෙනවා කියන්නේ there is a desire for a start මම කෙටියෙන් කියනවා ආසාවක් තියෙනවා පටන් ගන්න ආසාවක් තියෙනවා deep in my heart there's desire for a start I'm dying in emotion it's my world in fantasy I'm කියන්නේ I am dying in emotion I am dying මම මිය යමින් ඉන්නේ මම මේ මගේ පණ යනවා මොකේද emotion කියන්නේ හැඟීම් වලින් මම හැඟීම් වලින් මිය යමින් ඉන්නේ ඔයාගේ ආදරයෙන් තාම ජයග්‍රහණය කරගන්න බැරි වෙලා ඒකයි I am dying in emotion it's my world of fantasy ඒක තමයි මගේ fantasy ලෝකය fantasy කියන්නේ මනෝලෝකෙට ඒක තමයි මගේ මනෝලෝකය it's my world of fantasy I am living in my dreams. මම ජීවත් වෙන්නේ I am living in my dreams. මම කොහේ ජීවත් වෙන්නේ? මගේ හීනවල. ඔන්න ඔය ප්‍රේමවන්තයාගේ මුල්ම කතා ටික. තේරුණා නේද? Deep in my heart මගේ හදවතේ ගැඹුරේ there is a fire a burning heart. ගින්දරක් තියෙනවා මම පිච්චෙන හදවතක් මට තියෙන්නේ. ආයෙ කියනවා deep in my heart there is a desire ලොකු ආසාවක් තියෙනවා හදවත ගැඹුරේ for a start ආරම්භයකට ආසාවක් තියෙනවා පටන් ගන්න ආසයි මම අන්තිමට කිව්වා I am living in my dreams මම ජීවත් වෙන්නේ මගේ හීනවල දැන් මෙහෙමනේ මේ ගීතේ ඔයාලට මෙහෙම දෙන එකේ මගේ වමනාව තමයි ඔයාලා හැම දිනටම ඉංග්‍රීසි කතා කරන්න ඉංග්‍රීසි දැනෙන්න අවස්ථාවක් ලබා දෙන එක මොකද ඉංග්‍රීසි කතා කරන නම් අපිට ඉංග්‍රීසියෙන් හිතන දැනෙන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ ඉතින් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ගොඩක් ක්‍රමහරයි ඉගෙන ගන්නවානේ ඊට අමතරව තවත් හදිසියෙන් ඉංග්‍රීසි ඕනේ අයට කෙටිම කාලෙකින් ඕනේ අයට මාස 4ක පාඨමාලා අරගෙන මාස 4ක් එයාලා වෙනුවෙන්ම ඉංග්‍රීසි වලට වෙන් කරලා ඉංග්‍රීසි කතා කරනවා මොකද විශේෂයෙන්ම මේ ලංකාවේ මිනිස්සුන්ට අද වෙනකොට ඉංග්‍රීසි කියන දේ 100ට 100ක් ඕනේ වෙලා තියෙනවා ඉංග්‍රීසි අනිවාර්යෙන් ඕනේ වෙලා තියෙන හින්දා ඉතින් හැම මාසෙම ආරම්භ කරන අලුත් පාඨමාලාවක් මාස 4ක ඒ මාස 4 ඉවර වෙන්නේ අනිවාර්යෙන් සම්බන්ධ වෙන සියලු දෙනාම ඉංග්‍රීසි කතා කරන පුද්ගලින් බවට පත් කරලමයි මේ වගේ ලස්සන ක්‍රියාකාරකම් හරහා. ඉතින් මේ සැප්තැම්බර් මාස පාඨමාලාව ආරම්භ වෙනවා බොහෝ අය දන්නවා සැප්තැම්බර් 16 වෙනිදා පටන් ගන්න ස්පෝකන් ඉංග්‍රීසි ඇඩ්වාන්ස්ඩ් කෝස් එක මාස 4යි. මේ වගේ අපිට ඉංග්‍රීසි දැනෙන ක්‍රියාකාරකම් හැමදාම කරන පාඨමාලාවක් ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකට සම්බන්ධ වෙන්න ඕනේ අය සැප්තැම්බර් 16 පටන් ගන්න එකට මේ පහත අංකෙට WhatsApp කරන්න ඔයාගේ නම තොරතුරු ලැබෙයි කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඉඳලා මාස 4ක් වෙන් කරගන්න පුළුවන් ඔයාටත් ඉංග්‍රීසි ටික හරියටම හදාගන්න. හරි අපි සින්දුවේ දෙවෙනි කොටසට යමු. You're my heart, you're my soul. I keep it shining everywhere I go. දෙවෙනි කොටස නිතරම අහලා තියෙන කොටසක් නේද? එයා කියන්නේ you are my heart. ඔයා මගේ හදවත. You are my soul.
ඔයාමගේ ආත්මය සෝල් කියන්නේ ආත්මයට මේ වචන මතක තියාගන්න. I keep it shining everywhere I go. I keep it shining. මං ඒක තියාගන්නවා දිලිසි දිලිසි බබලි බබලි. Shining කියන්නේ keep කියන්නේ තබා ගන්නවටනේ. I keep it shining කියන්නේ මොකද්ද? මම ඒක තියාගන්නම් බබලි බබලි තියාගන්නම්. මොකද්ද මේ ඒක කියන්නේ? අයි කලින් කිව්වේ you are my heart you are my soul කියලා. ඔයා තමයි මගේ හදවත, ඔයා තමයි මගේ ආත්මය. මම ඒක බබලි බබලි තියාගන්නම් දිලිසි දිලිසි තියාගන්නම් මම කොහෙ ගියත්. එනවා මම ඔයාව පරිස්සම් කරගන්නම් කියලා කිව්වේ. ආයෙසර කල බලන්න. You're my heart, you're my soul. I keep it shining everywhere I go. You're my heart, you're my soul. I'll be holding you forever. Stay with you together. I keep on. You are my heart, you are my soul. ඔයා තමයි මගේ හදවත, ඔයා තමයි මගේ ආත්මය. I will be holding කියන්නේ මම ඔයාව අල්ලගෙන ඉන්නවා. Hold කියන්නේ රඳව ගන්නවට, තියාගෙන ඉන්නවට. I'll be holding you. මම ඔයාව තියාගෙන ඉන්නම් forever කියන්නේ සදාටම. I'll be holding you forever. මම ඔයාව සදාටම තියාගෙන ඉන්නවා. You're my heart. You're my soul. Yeah, I feel that love will grow. Yes. Yeah. ඔන් කියලා කියනවා I am feeling that our love will grow. grow කියන්නේ වර්ධනය වෙනවට වැඩි වෙනවට. I am feeling කියන්නේ මට දැනෙනවා කියන එකනේ. මට දැනෙනවා අපේ ආදරේ වැඩි වෙනවා වර්ධනය වෙනවා කියන එක. That's the only thing I really know. ඒක තමයි මං ඇත්තටම දන්න එකම දේ. That's the only thing. ඒක තමයි එකම දේ. I really know මම ඇත්තටම දන්නේ. හරි අපි යන් ඉස්සරහට සිද්දුවේ. හරි ඉඳගෙන මේ ටික. Let's close the door and believe my burning heart. Let's close the door. අපි දොර වහමු. And believe my burning heart. ඒ කරලා බිලීව් කියන්නේ විශ්වාස කරන්න my burning heart මගේ දැවෙන හදවත. අපි දොර වහමුකෝ. දොර වහමු කියන්නේ ආදරයේ දොර. ආයෙ කාටවත් එන්න බැරි වෙන්න දොර වහමු කිව්වා. And believe my burning heart විශ්වාස කරන්න මගේ පිච්චෙන හදවත. Let's close the door කියන්නේ මොකක්ද? මෙතනදී අපි දොර වහලා දාමු. ඉතින් අපිට තියෙන මොන දොරද කියලා? මොන දොරද? ওই හදවතේ දොර වහලා දාමු. කාටවත් ආයෙ එන්න බැරි වෙන්න. වහලා දාලා විශ්වාස කරන්න මගේ පිච්චෙන හදවත. දැන් වාට පෙන්නේ. Let's close the door and believe my burning heart. Feeling the right, come on, open up your heart. ඊට පස්සේ කියනවා feeling all right. හැමදේම හරි වගේ දැනෙනවා. Feel කියන්නේ දැනනවානේ. All right කියන්නේ ඔක්කොම හරි කියන එක. හැමදේම හරි වගේ දැනෙනවා එතකොට. Feeling all right. Come on, open your heart. Come on, ඔයාගේ හදවත විවෘත කරන්න. ඇයි මේ විවෘත කරන්න කියන්නේ? මට එන්න. දැන් open a heart කියන්නේ හදවත විවෘත කරනවා කියන්නේ ආදරය සම්බන්ධයෙන් කතා කරනකොට තව කෙනෙකුට එන්න ඉඩ හරිනවට. නැත්තම් ප්‍රේමයේ වෙනුවෙන් දොර අරිනවට. දැන් මෙයා මේ කෙල්ලට කියනවා. Come on, open your heart. මගේ හදවත විශ්වාස කරන්න. ඔයාගේ හදවතේ දොර අරින්න. Open your heart. I keep the candles burning. Let your body melt in mine. ඊට පස්සේ ඇහෙන්න ඇති මෙහෙම කිව්වා I'll keep the candles burning. I'll keep මම තබන්නම් the candles burning. Candles කියන්නේ ඉටිපන්දන්නේ. Burning කියන්නේ පිච්චි පිච්චි. I'll keep the candles burning. මම ඉටිපන්දන් ටික පත්තු කරලා තියන්නම්. ඇයි දන්නේ බලමු. Let your body melt in mine. Let your body melt in mine. දැන් අලුත් වචන හම්බ වෙනවා නම් මතක තියාගන්න. Let කියන්නේ ඉඩ හරින්න. Let your body ඔයාගේ ශරීරයට ඉඩ හරින්න. Melt. Melt කියන්නේ දිය වෙලා වැක්කිරෙනවට. කොහොම දිය වෙලා ගලනවට. ඉතින් let your body melt in mine කියන්නේ ඔයාගේ ශරීරයට ඉඩ හරින්න. මගේ ශරීරය තුල mine කියන්නේ මගේ එක කියන එක. මගේ ශරීරය තුල දිය වෙලා වැක්කිරෙන්න. ඒ මොකද කියන්නේ? ඔයා මගේ වෙන්න කියලා කිව්ව ක්‍රමේ. Let your body melt in mine. Let your body melt in mine.
එකට ආයෙ කිව්වා I am living in my living in my dreams මම ජීවත් වෙන්නේ මගේ සිහිනවල. දැන් අර කලින් කතා මායසරයක් මෙයා කියනවා එකල්ලා you are my heart you are my soul ඔයා මගේ හදවත ඔයා මගේ ආත්මය I keep it shining everywhere I go මම යන හැමතැනම ඒක මං බැබලි බැබලි තියාගන්නම් අපි කතා කරා මේවා I'll be holding you forever මම ඔයාව සදාතම රඳවගෙන ඉන්නම් අල්ලගෙන ඉන්නම් තියාගෙන ඉන්නම් කියනවා stay with you together ඔයත් එකට රැඳෙන්නම් stay කියන්නේ රැඳෙනවට ඉන්නවට together කියන්නේ එකට කියන එක එක්ව කියන එක නම් stay with you together ඔයත් එක්ක එකට ඉන්න you're my heart you're my soul I keep it shining everywhere I go you're my heart You're my soul I'll be holding you forever Staying with you together You're my heart You're my soul Yeah, I'm feeling that our love will grow ඔන්න ඔය විදිහට ඔය ලස්සන ගීතේ තේරුම නිර්මාණය වෙනවා අදහස ඉදිරිපත් වෙනවා ඉතින් ඔය ගීතෙන් අපිට ගන්න පුළුවන් දේ තමයි දැන් ඕවා තමයි ඉංග්‍රීසි වල තියෙන රසම තැන් ඔය රසමතෙන් හරහා අපි ඉංග්‍රීසි ටික අපේ කරගන්න මොකද ලංකාවේ හැමදේනම කලාතුරකින් කෙනෙක් ඇරෙන්න හැමදේනම මේ දැන් ලෝකයට විරුද්ධ වෙලා පොඩ්ඩක් බලන්න හදනවා ඒ බලන්න හදනකොට අපිට ඕනේ නම මොකද්ද ඉංග්‍රීසි හැමෝම ඉංග්‍රීසි හොයාගෙන එනවා හැබැයි ඉංග්‍රීසි හම්බෙන්නේ අතලොස්සකට ගොඩක් මහන්සි වෙනාට ඉංග්‍රීසි හම්බෙන්නේ නෑ ඇයි ලංකාවේ ගොඩාක් අය ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ අමාරුම ක්‍රමවලට එපාම වෙන ක්‍රමවලට අන්නේක අපි හැමදාම කියන අපි ඉංග්‍රීසි ටික අල්ලගමු අපිට දැනෙන අපි විඳින ජීවිතෙත් එක්ක යන තැන්වලින්. ඉතින් අද අපි මේ ගීතයක් හරහා ඉංග්‍රීසි ටික ඉගෙන ගත්තා. මේ වචන ටික නැවත නැවත අහන්න පුළුවන් මේ සින්දුව අහනකොට මේකේ සබ්ටයිටල්ස් එක මම ඔයාලට ලබා දීලා තියෙනවා. මේක අහලා පුරුදු වෙලා කන් දෙකට හුරු කරගෙන ඔය සෝන් එක සබ්ටයිටල්ස් නැතුව YouTube එකෙන් හරි කොහෙන් හරි හොයාගන්න පුළුවන් හොයාගන්න අහන්න. සිංහල සින්දුවක් රස විඳින්නේ කොහොමද? අන්න ඒ මට්ටමට සින්දුව පැත්තකින් යද්දී ඔයාලට මේ සින්දුව දැනෙන්න මේ මොකද්ද මේ කියන්නේ වචනෙන් වචන තේරෙන මට්ටමට රස විඳිනකොට වගේ songs අපි 10ක් 15ක් එක දිගට සාකච්ඡා කරලා රස විඳිනකොට ඉංග්‍රීසි ටික අපිට මොකද වෙන්නේ? අර foreigners ලගේ විදේශිකයන්ගේ ඉංග්‍රීසි වල අයිතිකාරයෝගේ කියලා කියන්නේ. එයාලගේ උච්චාරණයත් එක්කම අපිට ඉංග්‍රීසි ටික හම්බ වෙනවා. අපි අමාරුවෙන් පරිබාහිරව ඉංග්‍රීසි උච්චාරණය හුරු වෙන්නට අවශ්‍ය නැහැ. මේක කරන්න බෑ ඒක ප්‍රැක්ටිකල් නෑ. අපි ඉංග්‍රීසි වලට යන්න ඕනේ ඉංග්‍රීසි විදිහට. ඉංග්‍රීසි විදිහට ඉගෙන ගන්නට ඕනේ. එතකොට තමයි ඉංග්‍රීසි ටික රස වැටෙන්නේ ඉංග්‍රීසි ටිකට ආසහිතෙන්නේ ජීවිතෙත් එක්ක ඉංග්‍රීසි රස විඳින්න පුළුවන් වෙන්නේ. අපි තවත් දේවල් කතා කරමු. කතන්දර ස්පීචස් එක එකන කරන කතා සහ අපි එදිනදා කරන දෙබස් සියලුම දේ පුහුණු වෙන්න පුරුදු වෙන්න ඕනේ අධිවේගෙන් ඊටාම සරලව හැබැයි. ඉතින් දැන් මම කලින් සඳහන් කරා වගේ ඉංග්‍රීසි පාඨමාලාව වෙනම තියෙනවා. ඒක විශේෂයෙන් හදිස්සියෙන්ම ඉංග්‍රීසි ටික ඕනේ වෙලා දැඩිව ඕනේ වෙලා තියෙන අයට සම්පූර්ණ ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණුවක් අපි ලබා ගන්නවා විවිධ ක්‍රියාකාරකම් එක ක්‍රියාකාරකම් එක ඉගෙන ගන්න අපි ගොඩක්ම ඉතින් අපිට ඉංග්‍රීසි දැනෙන්න පටන් ගන්නවා එතකොට සම්බන්ධ වෙන්න පුළුවන් අර කලින් සඳහන් කරා මම අංකය පහකින් දෙන්න ආයෙත් සැරයක් මේ අංකයට ඔබේ නම WhatsApp message එකකින් එවන්න තොරතුරු ලබා දෙන්නම් සම්බන්ධ වෙලා අපි ඉගෙන ගමු එහෙම සම්බන්ධ වෙන්න කැමති අයට එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන පාඩමකින් මුණ ගැහමු ඉංග්‍රීසි ලංකා YouTube නාලිකාවත් එක්ක